भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न कारुणिक पिंगुत्तुनि मे पिंगवत पिरिस දැන් සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. එනිසා හැම දිනාම තුනුරුවන් කෙරෙහි සදහසිත ඇති කරගෙන බොහොම වමනාවෙන් අද දවසේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, අද දවසේදී මම විශේෂ මාතෘකාවක් තිබුවේ නැහැ. කුමක් නිසාද? මේත කලින් ඉහෙතදී අපි මාතෘකා කළ දහම් මාතෘකා විස්තරකට යුතු කොටසක් තව තියෙන නිසා මම මතක් කළා මේ දේශනාවෙන් ඒ ටික විස්තර කරනවා කියන කාරණාව. අපි මුලින් දේශනාවේදී මාතෘකා කළේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා, සියලු සංස්කාරය දුකයි කියලා, සියලු ධර්මය අනාත්මයි කියලා යම් කලක විදසුනුවණින් දැක්කොත් එකල්හි දුකේ කලකිරෙනවා. මෙන්න මේක නිවනට නැත්නම් විසුද්ධියට මඟ කියන බුද්ධ දේශනාව මාතෘකා කරගෙන. එතකොට එයින් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට පරියාය නමක් අපි මතක් කළා, විමුක්ති මුඛ කියලා. එතකොට මිදීමේ දොරටු කියලා. ඒ මිදීමේ දොරටු තුනක් තියෙනවා. ඒ දොරටුන්ගේ නමින් මිදීම තුන් ආකාරයකින් නම් කරනවා. අනිමිත්ත, ඒ වගේම අප්‍රනිහිත ශුන්‍යත කියලා. ඒ විමුක්තියගේ නමින් නම් කරන්නේ විමුක්තිය නානත්වයක් නිසා නෙවෙයි, ඒ මිදීමේ දොරටුන්ගේ නානත්වෙනේ කියලාත් මතක් කළා. මතක් කරලා ඒ විමුක්ති මුඛයෙන් ඇතුල් වෙලා විමුක්තිය දක්වා යන ගමන් මඟ පෙන්වන්නට උපකාරී වෙන්න එක පරියායක් තමයි මම විස්තර කරමින් හිටියේ ගිය සතියේදී යට දේශනාවේදී සියලු සංස්කාරය අනිත්‍යයි කියලා බලන්නේ කොහොමද කියන කාරණාව. එතෙන්දී මම විස්තර කළා අනිත්‍ය කියනකොට ලෝකේ තථාගතයන් වහන්සේ පහළ නොවුනත් මේ ලෝකේ තුල, ලෝකයේ අතරේ, සත්ව පුද්ගලයෝ අතරේ පවතින අනිත්‍යක් තියෙනවා. එක තමයි විපරිණාම ස්වභාවයේ වෙනස් වෙවි යන ස්වභාවයේ තුලින් පවතින ධර්මතාවයේ අනිත්‍ය දකින බව. නමුත් තථාගතයන් වහන්සේ මෙතනදි මතක් කළේ, පෙන්වා වදාළේ ඒ බිඳි බිඳි යන ස්වභාවයෙන් යුක්ත, එහෙම නැත්නම් ඇති දෙයක වෙනස් වෙන නැති වෙන අනිත්‍යක් නෙමෙයි, හේතුඵල ධම හරහ, හේතුඵල ධම ඔස්සේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියන ආකාරයට හේතුඵල ධම හරහ දැක්විය යුතු අනිත්‍ය දර්ශනයක් ගැනයි මම මතක් කරමින් හිටියේ. ඒකට උපමාවක් මතක් කළා, මිරිඟුවක් තියෙන තැනක මේ ඇහින් බලනකොට ජලය වගේ පෙනෙනවා. පෙනෙන රූපය මේ ඇහින් බල පෙර නොතිබීම, ජලය වගේ දෙයක් තිබුණේ නැතුව ඇහින් බලපු නිසාමයි පෙනෙන්නේ. ඇහැ අහකට ගන්නකොට පෙනෙන ජලය වගේ දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා සිදුවෙන සිද්ධිය ඒ ආකාරයෙන් දැක්කේ නැතිකමට කිව්ව අවිද්‍යාව කියලා. ඒ ආකාරයෙන් නොදකිනකොට වැරදි ආකාරයේ දැක්මක් ඇති වෙනවා.
දකින්න ඉස්සෙල්ලා ජලය වගේ එක තිබුණා තියෙන ජලය වගේ එක තමයි මේ පේන්නේ අපි අහකට ගියත් තෙවුණු ජලය වගේ එක තියෙනවා කියන තැනකින් ජලය කියන එකේ නිත්‍යකමක් ඇති කරගෙන නිත්‍ය වූ ජලය තුල අනිත්‍ය බලන ක්‍රමයක් ගැන මතක් කළා මම මේක තමයි ලෝකය කියලා කිව්වේ නමුත් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට පේනවා කියන සිද්ධිය තුල ඇති අවබෝධය තුලින් වෙන අනිත්‍යක් ඊට පස්සේ මතක් කළා ඇහින් රූපයක් බලනකොට මිරිඟුව වගේ පේනවා නම් පේන රූපය මේ ඇහෙන් බලපු නිසාමයි අපිට පේන්නේ පේන්නේ ඉස්සර මිරිඟුව තිබ්බ නෙමෙයි පෙනෙන වෙලාවෙදිත් බාහිර මෙහෙම ජලයක් තියෙනව නෙමෙයි ඇහෙන් බලලමයි බලපු නිසායි පෙනෙන්නේ ඇහැ අහකට ගන්නකොට ඇහැ බිඳෙනකොට වෙන වෙනකොට මේ රූපෙත් නැති වෙනවා කියලා පෙනෙන රූපය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශනයක් පෙන්වනවා මෙන්න මේ සිද්ධිය තමයි මතක් කළේ අනිත්‍ය දකිනවා නම් මෙන්න මේ විදිහටයි දකින්න ඕනේ කියලා පින්තුනි අර කලින් වගේ ඒ මිරිඟුවේ උපමාවෙන් පෙන්වුවා වගේ පින්වතුන් තේරුම් ගන්න මිරිඟුව ජලය කළා පෙන්වපු ඇහැමයි මේ තියෙන්නේ ඒ මිරිඟු ස්වභාවය වගේ ඇහැට පෙනෙන රූපිට ඔබ්බෙන් පවතින්නේ අපිට රූපයක් පෙනෙනකොට පෙනෙන දෙයට ඔබ්බෙන් යතහ ස්වභාවයේ පවතින්නේ සුද්‍රාෂ්ටකය කියලා තැනක් පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටමක රූප කලාප කලාප අවකාශ ධාතුවේ පවතින්නේ එහෙම තියෙන තැනක ඇහැ නිසා රූප හදලා පෙන්නනවා හිතට එතකොට රූපයක් නැතුව නෙමෙයි රූපයක් තියනවා හිතට හම්බ වෙන හැබැයි ඒ රූපය මේ ඇහැ නිසායි හදලා තියෙන්නේ මේ ඇහැ අවිද්‍යාව කර්මය තණ්හාව ආහාර කියන හේතු ටිකකින් ඇහැ හදලා තියෙන්නේ ඇහෙනුයි මේ රූප හදලා තියෙන්නේ එහෙනම් මේ රූප වලට කියන්න වෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලායි මේ ඇහැයි රූපයි දෙකයි මේ හිත හදලා තියෙන චක්කු විඥාන එහෙනම් ඒ හිතට කියන්න තියෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හාව ආහාර කියන හේතු ටිකකින් තමයි හටගන්නේ ඒ තුන් දෙනා නිසා තමයි චක්කු සම්පස්සය කියලා ධර්මතාවයක් චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව කියන ධර්මතාවයක් සංඥාව කියන ධර්මතාවයක් චේතනාව කියන ධර්මතාවයක් ඇති වෙන්නේ එහෙනම් ඒ ධර්මයන්ට කියන්න තියෙන්නේ ඒ ප්‍රත්‍ය ටිකමයි එතකොට මම මෙතෙන්දි මතක් කළේ වැඩි විස්තරයක් නෙමෙයි නිකන් දැනුමට යමක් එතකොට පින්වත්තුනි මිරිඟුව ජලය කළ පෙන්නපු මේ ඇහැ අපිට මෙහෙම ඇහෙන් බලනකොට යමක් පේනකොට පෙනෙනවා කියන සිද්ධිය නොපෙනෙන එක තමයි පින්වතුනි අපිට තියෙන අවිද්‍යාව අවිද්‍යාව නිසා සංඛාර නැත්නම් මිච්ඡා දිට්ඨි ඇහෙන් සුද්‍රාෂ්ටකයේ තියෙන තැනක රූපයක් හදලා පෙන්නකොට මෙහෙම රූපයක් පේන්නේ මේ ඇහෙන් හදලා ඒ හින්දා අර මිරිඟුවේ ජලය වගේ මේ පෙනෙන රූපේ දකින්න කලින් තිබ්බ නෙමෙයි පෙනෙන වෙලාවෙදිත් තියෙනවා නෙමෙයි ඒ කියන්නේ සුද්‍රාෂ්ටකයේ තියෙන තැනක ඇහෙන් තමයි මෙහෙම වදු රූපයක් පෙනෙන්නේ හදලා තියෙන්නේ ඊට පස්සේ ඇහැ අහකට ගන්නකොට රූපය ඉතුරු නැතුව නැති වෙනවා මේ ස්වභාවයෙන් නොපෙන්න තියෙන රූපයක් පෙන්නවා අපිට. ඔන්න දැන් කලම අපි අවිද්‍යාව ඇතුළේ තියෙන රූපයක් දකිනකොටම දකින්න දැන් අවිද්‍යාව පිච්ච සංඛාරා කියලා. තියෙන වතුර වලක් දකිනකොටම දකින්න දැන් උගලන්ට තියෙන මිරිඟුව තියෙන තැනක වතුර වලක් පෙනෙනකොටම අවිද්‍යාව ප්‍රත්‍යය. දැන් අපිට පෙනෙන්නේ දකින්ද පෙර තිබ්බ තියෙන දෙයක් දකිනවා දැක්කයන් පස්සේ තියෙනවා කියලා සිද්ධියකින් තමයි රූප පෙනෙන්නේ. ඔහොම ඇති බවක් හම්බ වෙලා ඇති බව තුල අපි නැති බවක් බැලුවට
මේ ඉදිරියෙන් පෙනෙන වටාපත නැත්තම් රූපය පුටුව මොකක් හරි ඇහැට පෙනෙන දෙයක් අරගෙන පේන දේ තියනවා කියලා ඒකේ රූප කලාප බිදි බිදි යනවා කියලා බැලුවා කියලා අනිත්‍ය දකින්න බෑ. අනිත්‍ය මානසිකාරයක් විතරයි කරන්න පුළුවන්. එතකොට සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පසති කියලා දේශනා කළේ සංස්කාරයෙන් අනිත්‍යයි කියලා විදසුන් වලින් දකිනන්. එහෙනම් ඇහැ අධිකරණය කොට ඇහැ මුල් කාරණාව කරගෙන පවතින පරයයදී ක්‍රමේදී පෙනෙන රූප සියලුම රූප දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවට ඇහෙන් හදලයි පෙනෙන්නේ කියලා ඇහැ හදින්න තියෙන ප්‍රත්‍ය ටිකම දකින්න මේ පෙනෙන රූපෙට. අර උපමාව ඕනම් සිහි කරගන්න. සිහි කරගෙන ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම ඇහැ නිරුද්ධ වෙනවා. නැත්තම් ඇහැ අහකට යනකොටම පෙනෙන රූපී ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට රූපේ දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටද තියෙන එකක් නෙමෙයි ඇහෙන් පෙන්නපු රූපෙකුයි පේන්නේ කියලා යම් වෙලාවක දැක්කොත් අන්න ඒ ඇත්ත ඇති හැටි දැකීමම රූපේ අනිත්‍යතාවයේ පිණිස හේතු වෙනවා. මොකද චක්කුම් පටිච්ච රූපිත උපජේ චක්කු විඥානං තින්න සංගති පසු මෙන්න මෙහෙම අපි රූපයක් හම්බෙලා තියෙන්නේ. ඇහැ පටිච්චකෙන හැට රූපය ගැටුණ කියන එක නෙමෙයි. නිසා ඇහැද රූපයන්ද නිසා චක්කු විඥාන. එතකොට ඇහෙන් රූපය හදනවා. ඒ දෙන නිසා චක්කු විඥානය උපදිනවා. ඒ හිතට දැන් ඔන්න රූපයක් පේනවා. එතකොට අපි මේ සිද්ධිය නොදන්නකොට තිබුණු දෙයක් තියෙන දෙයක් පේනවා කියලා හිතන්නේ. මේ සිද්ධිය දකින එකම යථා ස්වභාවය. එතකොට හොඳට තේරෙනවා ඇහැ අහකට ගන්නකොට මේ සිත බිඳෙනකොට නිරුද්ධ වෙනකොට දැකපු රූප දෙතුරු නැතුව නැති වෙනවා කියන අවබෝධයක් එනවා. එතකොට ඇහැ මුල් කාරණාව කරගෙන තියෙන සියලුම රූපයන්ගේ අනිත්‍ය දැක්කොත් ඒ වගේම පින්වතුනි කන මුල් කාරණාව කරගෙනත් ওই ධර්මතාවයම දකිනවා. ශබ්දයක් අහන්න පෙර ශබ්ද තිබුණා නෙමෙයි ඇහුණෙන් පස්සේ ශබ්ද තියෙනවා නෙමෙයි එකනම් කාටද පේන නමුත් වටින්නේ පච්චුප්පන්නේ වර්තමානයේදී කන නිසාම මේ ශබ්දයක් ඇහෙනවා මිසක ඇහෙන වෙලාවටත් බාහිර තියෙන ශබ්දයක් නෙමෙයි කියන නුවණ අපිට එන්නට ඕනේ. සද්දේ තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි මේ ස්පර්ශය නිසායි සද්දේ කියන දැනුමක් අපිට තියෙන්නේ. ස්පර්ශය නැති වෙනකොට මේ සද්දේ නැති වෙනවා කියන දැක්මක් එන්නට ඕනේ. අන්න ඒ විදිහට දැක්කොත් අපිට යම් තාක් ශබ්ද කියලා ඒවා බැනුම් වශයෙන් ආපු නරක ශබ්ද වෙන්න පුළුවන්, ගුණ කීම් වශයෙන් හිත සතුටු කරන හොඳ ශබ්ද වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්. තව පැත්තකින් ගත්තොත් අර 11 ආකාර සිද්ධියම අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, තමා තුල වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, හීනියයි සම්මත එකක් වෙන්න පුළුවන්, ප්‍රණීතයයි සම්මත එකක් වෙන්න පුළුවන්, ඒ වගේම ඖදාරික එකක් වෙන්න පුළුවන්, සියුම් එකක් වෙන්න පුළුවන්, ඒ වගේම ඊට දුර එකක් වෙන්න පුළුවන්, ළඟ එකක් වෙන්න පුළුවන්. ඒ හැම රූපයක්ම ශබ්ද රූපයක් ගන්නවා. සෝත සම්පස්ය නිසා හටගත් ශබ්ද සෝත ස්පර්ශ නැති වෙනවා. මේ වගේ ගන්ධය කියන එකක් බාහිර තියෙන ගඳ සුවඳක් Tamanta දැනෙන්නේ අවිද්‍යාව නිසායි කියලා සනික වේ හඳුර ගන්නවා. ඔකට පින්වතුන්ට ඕනනම් හොඳ සූත්‍රයක් මම තව මතක් කරන්නම්. මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භවන සූත්‍රය පොඩ්ඩක් බලන්න. මේ ඉන්ද්‍රිය භවන සූත්‍රයේදීත් මේ අනිත්‍ය ගැන හොඳට තථාගතයන් වහන්සේ පෙන්නනවා. උපමා හයකින්
මේ ආයතන හයට වැඩි ඉන්ද්‍රිය ඇති භික්ෂුන් වහන්සේ භාවිතත් ඉන්ද්‍රිය භික්ෂුන් වහන්සේ ගැන කියනකොට ඒ පරයයිදී මොන ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී තථාගතයන් වහන්සේ හොඳට විස්තර කරනවා. අනේ විස්තරේ පිටුම් ටිකක් බලන්න මජ්ක්‍ධිම නිකායේ. එතකොට යම් සබ්දයක් තියෙනවා නම් ඒ සබ්දයේද හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා, හේතුව නිසා හටගත් ඇතිත් හේතු නැති වෙනකොට නොපවතිනවා කියලා දැකපු නිසාත් අනිත්‍යයි කියලා දකින්නේ. හොඳ සද්දෙත් එහෙමයි, නරක සද්දෙත් එහෙමයි කියලා දකිනකොට හොඳ සද්දෙ සතුටු වෙන්නවත් නරක සද්දෙ ඇලෙන්නවත් එයාට වෙලාවක් නැහැ. ඊට වඩා සද්දේ කියන කියා ස්වභාවය ශීඝ්‍රයෙන් නොනට ඇවිල්ලා සද්දේ කියන දේක යථා ස්වභාවය මේකයි කියලා මෙනෙහි කරනකොට ඇත්ත මෙනෙහි කිරීම නිසාම ඇලෙන්න ගැටෙන්න තියෙන හේතුව නැති වෙලා, රැවටෙන්න තියෙන හේතුවක් නැති වෙලා ඇත්ත දකිනවා. ඊට පස්සේ නාසයට වගේම දිවට රසක් ගැටෙනකොට දිවට ස්පර්ශ වෙන්න කලින් රස අපිට දැනුන්නේ නැහැ. ඒ වස්තුව දිවට ස්පර්ශ වුණාන් පස්සේ තේ රසය අපිට දැනෙන්නේ නැහැ. ඊගාව කාරණාවේදී දිව නිසාම මෙහෙම රසයක් උපද්දලා පෙන්නනවා කියන කාරණාව දකින්න මේ රසය බාහිර වස්තුව තුල තියෙන රසයකුයි දැනුනේ කියන කාරණාවෙන් මිදෙන්න. බාහිර වස්තුන්ට රසය අපිට දැනුණු රස රූපේ බාහිර වස්තුවට ගැට ගන්න එපා. අපිට ඇහැට පෙනුණු රූපේ ඇහැ නිසා මිපැද්දුවා කියලා බලලා බාහිර භෞතිකයට ගැට ගැහුවේ නෑ වගේ. කනට ඇහෙන ශබ්දය කන නිසා මිපැද්දුනා කියලා බාහිර භෞතික වස්තුන්ට ගැට ගන්න නැතුව, නාසයට දැනෙන ගන්ධය ගහණය නිසාම උපන්න කියලා දැකලා බාහිර භෞතිකයට ගැට ගන්න නැතුව, දිවට දැනෙන රසය දිව නිසාම රසය උපන්න, ඒ දිවයි රසය දෙක නිසා හිත උපන්න කියලා දිව මුල් කාරණාව කරගෙන රසයත් රසය ගැන දැනුම් ටිකත් ඔක්කොම තමන්ගේ පැත්තටම ගන්න. බම්බයක් වගේ සර්ව ඇතුළටම ගන්න. ඒක බාහිර බහුත්ත්වයට ගැට ගහන්න එපා, සුත්‍රාෂ්ටකයට ගැට ගහන්න එපා, මහ භූතෙන්ට ගැට ගහන්න එපා. ඊගාවට කයට යමක් ගැටුනොත් සීත හරි උෂ්ණ හරි මෘදු හරි රළු හරි බව කය නිසාම මේ පොට්ටබ්බය කියන කාරණාව, කය නිසාම මේ ගැටුණු බව දැනෙනකම උපන්න බවත්, සලු බවක් හෝ සියුම් බව හෝ කියලා කයට සාපේක්ෂව අපිට රළු බව හෝ සියුම් බව කියන කාරණාව දැනුන මිසක වස්තුව තුල රළු බව සියුම් බව කියන එකක් නැහැ. අපේ ප්‍රසාදයේ ස්පර්ශයට සාපේක්ෂව රළු සියුම් බව උපද්දලා හිතට විඳින්න සකස් කරලා තියෙන්නේ. මේ පොට්ටබ්බේ තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි, අවස්ථාවටද භෞතිකයට ගැට ගහන්න එපා. අපිට දැනෙන දැනුම ඒක මේ කාය ස්පර්ශය නිසායි කියලා සීකරන්න. ඊට පස්සේ හිතට යමක් සිහි වෙයි නම් අම්මා කියලා, තාත්තා කියලා, ගෙදර කියලා, දූ දරුවෝ කියලා සිතින් උපන්න ධර්මාරම්මනම සිතින් දැනගන්නවා කියලා දකින්ද, ඒ සිහි වෙන ධර්මාරම්මනේ බාහිර භෞතිකයට ගැට ගහන්න එපා. මහ භූතයන්ට බැහැර ඉන්න කෙනෙක්ව මතක් වුණා, බැහැර තියෙන ගේදොර ඉඩකඩම් මතක් වුණා කියලා භෞතිකයට ගැට ගන්න නැතුව මනෝපටිච්ච ධම්මේටි උපජ්ජති මනෝවිඥාන, මනසින් ධර්මාරම්මණයම උපද්දලා උපද්දපු ධර්මාරම්මණය දැනගත්තොත් හොඳට බලන්න මොනතරම් ඇත්තද කියන එක. අපි අපේ මනසින් අපේ ජීවිතයෙන් අඟලක් දශමයක්වත් එළියට ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. මනෝ කියලා කිව්වේ මනෝ ධාතු සිත, මනෝ දුහාරය. ඒ මනෝ කියන මුල් සිතින් කලේ මොකද්ද? ධර්මාරම්මන සිහි කරන එක. ඒ කියන්නේ අම්මා, තාත්තා, අයියා, අක්කා, ගෙදර කියලා මොන හරි අරමුණක් සිහි කරනවා. මුල් සිතින් සිතුවිලි යම් ධර්මයක් සිහි කළාම සිහි කළා ඒ සිත නිරුද්ධ වෙනවා. මේ ධර්මාරම්මනය අරමුණු කරගෙනමින් දැනගෙනමින් ඊගව සිත උපදිනවා.
එතකොට අපි බාහිර තියෙන දේක් කවදාව දැනගන්නව නෙමෙයි සිතින් අරමුණු සිහි කළ සිහි කරපු දෙයමයි දැනගත්තේ. ඒකයි බහුතික කිසිම සම්බන්ධයක් නැති මැරිච්ච නෑදෑයෙක් සිහි කරන්නකො. එතකොට ඒකලේ සිතින්ම ඒ මතකය සිහි කළා. මතකය සිහි කළා කියන්නේ ධම්මායතනෙ සිහි කළ සිහි කරපු එක දැනගත්තා. එහෙනම් දකින්ද ඒ මරුණා කියලා හිතන තැන අපිනේ ඉන්නවා කියලා තැනක ඉන්නවා කියන දෙයක සිහි කරනකොට තියෙන්නේ අපි අපේම සිතුවිලි සිහි කරගන්නවා, අපි අපේම මනස සිහි කරගන්නවා කියන කාරණාව පින්වතුන් දකින්න. එතකොට දකින්නවා සිහි කරන දේ සිහි කරන්න කලින් තිබ්බ නෙමෙයි, සිහි කළාන් පස්සේ තියෙනව නෙමෙයි, සිහි කරද්දිත් මනසින් උපදවපු ධර්මාරම්මණයම දැනගන්නවා කියලා දකින්ද සිහි කරන දේ බාහිර බහුත්කයන්ට මහ භූතයන්ට ගැට ගහන්න බැහැර තියෙන දෙයක් කියලා. මේ වගේ ස්පර්ශ ආයතන හයේම යම් කිසි කෙනෙක් ආයතන කුසල වෙනවා, අනිත්‍ය දකිනවා, හේතු නිසා හටගෙන හේතු නැති වුණ නැති වෙනවා කියලා. ඔය ස්වභාවයේ දකින්න උපකාරී පිණිස ওই විදිහට නුවණින් මෙනෙහි කරනවා, මෙනෙහි කර කර බලනවා. ඒ බලන දෙයට මෙනෙහි කරන දෙයට දකින්න ඒක පිනෙන මට්ටමට මනස හදාගන්න උපකාරී පිණිස නීවරණ ධර්ම දුරු කරන්න චිත්ත සමතෙකුත් වඩනවා. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී කුමනෝ ආනාපානසති කුමටෝ සමතකමට අනුකුත් වඩනවා. සති නිමිත්ත හිත තබාගෙන හිත කොහාටවත් යන්නට නොදී ආනාපාන සති කමතහන වගේ හැම කමතහනකටම සති නිමිත්ත හිත තබාගෙන ඒ කමතහන සිහියෙන්ම වඩනවා. මේකෙන් සමතේ වැඩෙනවා. සමතේට උපකාර පිණිස කය වචන දෙක සංවර කරගෙන හැකි පමණකින් සීල් සමාදන් වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා. එතකොට සීලේ උපකාරයි පින්වතුන්ට චිත්ත සමතයක් ඇති කරගන්න ආවරණීය ධර්ම දුරු කරගන්න. ආවරණීය ධර්ම දුරු කරනකොට දුරු වෙන්න වෙන්න පින්වතුන්ට මුලින් මේ පිළිබඳව ওই විදිහට මෙනෙහි කිරීමේ අපහසුකමක් තිබුණා නම් අපහසුකම දුරු වෙනවා. ටිකක් පහසුවෙන් මෙනෙහි කිරීමේ හැකියාව ඇති වෙනවා. තව ටිකක් කරනකොට තව ටිකක් පහසුවෙන් මෙනෙහි කරන්න පුළුවන් වගේ ගතිය ඇති වෙනවා. තව ටිකක් කරනකොට සැහැල්ලුවෙන් මෙනෙහි කරන්න පුළුවන් කියන ගතිය ඇති වෙනවා. තව ටිකක් ওই විදිහට කරනකොට චූට්ටක් නිකන් අනුමානට ඇඟට දැනෙනවා මේ ගතිය. දැනට මුලින් කිව්වට මොකුත් තේරෙන්නේ නැහැ, වචන ටිකක් නැහැ. දකින්න පෙර තිබ්බන්නේ මේ දැක්කන් පස්සේ තියනවා නෙමෙයි, ඇහැ නිසාමයි හදලා තින්නේ මේවා ගිරව් කියනවා වගේ වචන ටිකක් විතරයි මුලින්. වල හාරන්ඩ වලත් එක්කම පස් ගොඩ ගන්න අපි වල ඇතුලේ ටික ටික ඉන්නවා වගේ මේක මෙනෙහි කරන්ඩ ඒකම අපුවත් ඇතුළත සිහිනුවන කිඳාගෙන බහිනවා. ටික දවසක් යනකොට සැක සංකා දුර වෙලා හුදෙට හිතට ටිකක් දැනෙන ගතියක් එනවා. තව ටික දවසකම තව ටිකක් හිතට දැනෙන දවසක් එනවා. තව ටිකක් කරනකොට සැක සංකා නැතුව හුදෙට පෙනෙන මට්ටම දැනෙනවා. නමුත් රැඳිලා තියෙන්නේ. ඔන්න ඔය මට්ටමට එනකොට පින්වතුනි නීවරණ ධර්ම දුර වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. හොඳට ස්පර්ශයන්ගේ අනිත්‍යයත් පේනවා. හිත වඩන්නේ මේ සීල සංස්කාරය අනිත්‍යයි කියලා බලන්න. සීල සංස්කාරය අනිත්‍යයි කියලා බලන්න මේ ස්පර්ශ ආයතන 6 7 හැරලා වෙන කොහොත් යන්න එපා. ස්පර්ශ ආයතන 6 හරියට සංවර වෙන්න. ඔයගලන්ට සියලු සංස්කාරය ස්පර්ශ ආයතන 6 හරහාම හම්බ වෙයි. සීල සංස්කාරය ස්පර්ශ ආයතන 6 හරහාම හම්බ වෙයි. එතකොට ඒ සීල සංස්කාරයන්ගේ අනිත්‍ය දකින යම් මට්ටමක් වෙනවා. ඒ මට්ටමේදී ඔයගලන්ට මේ ආවරණීය ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙච්ච නිසාම
නීවරණ ධර්ම දුර්විච්ච නිසාම හිතට ප්‍රමෝදයක් උද්දවැඩුණු ගතියක් ප්‍රමෝදිත භාවයක් ඇති වේ. ප්‍රමෝදයේ බලවත් තුළ ප්‍රීතියක් බවට පත් වේ. ප්‍රීතිය තව දුරටත් බලවත් තුළ කාය පස්සද්ද චිත්ත පස්සද්ද කියලා පස්සද්දිය සැහැල්ලුව සිත කය දෙකේම සංසිඳීම ලබා දෙන දක්වාම දියුණු වේ. ඒ සංසිඳීම කොච්චරද හිත කය දෙකම සැප සහගතයි කියලා වේදනාව සැප සහගත වූවක් කරන මට්ටමටම පත් වේ. වේදනාව සැප සහගත වෙද්දී බාහිර අරමුණු හොය හොය හිත දුවන ගතිය නතර වෙන්නේ ඉබේ. සැප සහගත හිත ඇති කල්ලි කය ඇති කල්ලි හිත සැප සහගත නිසාම හිත සමාධි වෙනවා. හිත අජ්ජුපේක්කා වෙනවා. තමහ කෙරෙහිම නැඹුරු වෙනවා. ඒකම හිත සමාධිය කියලා කියනවා. ওই සමාධිය කියනකොට අපි මේ භවනා කරනකොට පැයක්මාරක් අරමුණු වලින් මිදලා විතර්ක අඩු වෙලා ඇති කරගන්න ගතියකින් එහෙම දකින්න එපා. තමන්ට පෙනෙන මේ ඇහැට පෙනෙන සංඥා මට්ටමද වෙනස් කරමින් පහළ වෙන සමාධි මට්ටම. මෙන්න මේ සමාධියේදී ඔන්න පින්වතුන්ට හොඳටම පෙනෙනවා කිසිදු සැකයක් නැතුව අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. යංකින්කි සමුදය ධම්ම සබ්බන්තන් නිරෝධ ධම්මං කියන ආකාර ස්පර්ශ ආයතන හය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා සියල්ල ප්‍රත්‍ය සහිතව මේ හේතුයි මේ හේතු නිසයි හැදිලා තියෙන්නේ. ඒ ඇහෙනුයි රූප හැදුවේ ඒ ඇහැයි රූපයයි දෙක නිසා හැදුණු උපන්න හිතට පෙනෙනවනම් රූපයක් ඒ රූපෙද ඇහෙන් හැදුවේ ඒ අහද අවිද්‍යා කර්ම හේතුවෙන් ඒ දෙන්න එකතු වෙලා හිත හදලා තියෙන්නේ කියලා තමන් තුලම පෙනීමත් පෙනුණු දේත් ඔක්කොම තමන් තුලින්ම එක අරමුණට ඥාන දර්ශනයට හම්බෙන දවසක් වෙනවා. මෙහෙම ඇත්ත පවතින තැනක දකින්න පෙර තිබ්බා දැක්කෑන් පස්සේ තියෙනවා තිබුණු දෙයක් පෙනෙනවා කියන මට්ටමටපත් වෙලා කෙලෙස් වශයෙන් විඳීම නිසා සසර ඇවිදපු වාරවල් ඒ අවිද්‍යාවෙන් ඇතුළට ගිය ලෝකෙ තුල පෙනෙන දේ ඇතුලේ අනන්ත අපරිමාණ නෑදෑකම් කියාගෙන ගහ බැනගෙන විඳපු ලෝකෙ ගැන අවිද්‍යාවේ කෘත්‍ය ගැන කලකිරෙන්නේ අන්නේ දාටයි. එදාට කලකිරෙනවා මෙන්න මේ දුකේ. ඇහැට පෙනුණු දේ ඉතුරු නැතුව නැති වෙද්දී කෙලෙස් වලින් නේද මේක නතර කරගෙන මාලිගා වලින් සැප වින්දනම් තියෙන මාලිගාවකින් ඒත් මේ කෙලෙස්ුන් ගෙන්නේද නෑදෑයන්ගෙන් දූ දරුවන්ගෙන් සැප වින්දනම් පේන රූපායතනේ නිට්ටි බව අවිද්‍යාවෙන් නිට්ටි බව ඇති කරගෙන කෙලෙස් වශයෙන් නේද කියලා හොඳට දකින්න මේ දුක විඳ කෙලෙස් ටික නිසායි කියලා පෙනෙනවා. එදාට දුකේ කලකිරෙනවා. දැන් ඉතුරු නැතුවම සියලුම ස්පර්ශ ආයතනයන්ගේ අර්ථය පෙනෙනකොට දැකපු අහපු දැනුණු හැම දෙයකම දුකාපු හැම තැනකම කලකිරෙන්නේ ඉදීමයි. එයා ඇහේ නොයලෙන දැන් ඇහේ කලකිරිලා රූපේ කලකිරිලා චක්කු විඥානේ චක්කු සම්පස්සෙන් උපන්න වේදනාද කලකිරිලා මේ වගේ ස්පර්ශ ආයතන හයේම කලකිරිලා නිසා නොයලෙනවා. දැන් කෙනෙක් නොයලෙනව නෙමේ අතන කෙනෙක්ගේ කලකිරීම නෙමේ මේ ඇත්ත දැකීම නිසා කලකිරීම නිසා නොයලීම කෙනෙක්ගේ නොයලීම නෙමේ. ඒ නිසා මිදෙනවා කෙලෙසුන්ගෙන්
ආශ්‍රවයන්ගෙන් සියලුම ජරා මරණ දුකෙන් මිදෙනවා. මෙන්න මේ මිදීම නම් කරනවා අනිමිත්ත චේතු විමුක්තිය කියලා. නිමිති නෑ. ඇයි? හේතුඵල ධර්ම දකිනකොට පෙර නොතිබීම හටගත්ත කියලා දැක්කහම අතීතාන්තය අතහැරුණා. හේතු නැතිවෙන්නේ නැතිනකොට අනාගතාන්තය අතහැරලා වර්තමානයේක එකම ප්‍රත්‍යයෙන් පවතිනවා කියන තැනකට එද්දි පින්වතුනි වර්තමානයේක සිහිනුවණින් යුක්ත එකම එක අරමුණක් තියෙද්දි අසීමිත වූ සියලුම නිමිති වලින් මනස මිදෙනවා. අනිමිත්තයි. ඉබේමයි යම් නිමිත්තක් හටගත්තනම් හටගත්ත නිමිත්ත ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙනවා කියන ඕන හිටින්නේ. මෙන්න මේ ක්‍රමයට ඇත්ත දැකලා ඔය සමාධිය නිසා ඇත්ත ඇති හැටි දකින්න තැනට තමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පතති කියලා කිව්වේ. සමාධිය නිසා ඇත්ත පේන තැනට. අත නිබ්බිදි දුකේ කිව්වේ එදාට ඇත්ත දකින්නසයි දුකේ කලකිරෙන්නේ. කලකිරුන නිසා නොයලෙනවා, නොයලුනහම මිදෙනවා. ඒ මිදීම මතක් කළා ඒ දොරටුවේ නමින්. මොකද්ද? අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. වර්තමානයේදී එක්ම නිමිත්තක් හැර දිවි කෙලවර කොට සලායතනයේ කෙලවර කොට පවතින එක්ම නිමිත්තක් හැර අනි සියලුම නිමිත්තන්ගෙන් මිදෙනවා. එක්ම නිමිත්තක් තියෙනවා, මේ නිමිත්තෙන් අනිමිත්තයි කියන නුවණක් තියෙනවා. අනි සියලු ධර්මතාවයන්ගෙන් මිදිච්ච බවත් අනි සියලු ධර්මතාවයන්ගෙන් අනිමිත්ත බවත් එක්ම නිමිත්තෙන් සනිමිත්ත බවත් එයා දකිනවා. එක්ම සනිමිත්ත බවට හිත තියලා අනිත් අනිමිත්ත බවෙන් එයා මිදෙනවා. මෙන්න මේ ඥාන දර්ශනේ අකෝප්‍යයි. ලෝකෙ කුමන කටයුත්තක් කරන්න ගියත් අපි වගේ ස්පර්ශ ආයතන හයම තියෙනවා. හයම සැප දුක් විඳින පුද්ගලෙක් විද්දිමාන නැහැ. එක වෙලාවකට එක ආයතනයක් ඒද හේතු ප්‍රත්‍යයෙන් උපදිනවා, උපදින නිරුද්ධ වෙනවා කියන තැනකින් පවතිනවා මිසක ගොඩ ගැහෙන්න රැස් වෙන්න ස්පර්ශ ආයතන හයක් එකතු වෙන්න ජීවිතයක් යට නැහැ. දකින අහන කියන කරන පුද්ගලයෙක් කියලා හය වෙන හත් වෙන්නෙක් නැහැ. ඒ නිසා ඒ ආයතනයන්ගේ පැවැත්මක් තියෙනවා. ඒද හේතු ප්‍රත්‍ය කියන තැනකින් ජීවිතේ පවතිනවා. ඔන්න ඔතෙන්ට කිව්වා සෝපදිශේෂ නිබ්බාන කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයෙන් කෙලෙසුන්ගෙන් මිදුණා. අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා නම් කළා. එතකොට මේ චේතෝ විමුක්තිය කුමකටද? චේතෝ විමුක්තිය පින්වතුනේ නිවන නෙමෙයි. චේතෝ විමුක්තිය නිවනට කුමකටද? කුමන නිවනකටද? නිවන දෙආකාරයි. සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ පරිනිර්වාණ කියලා. සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා මේ ආශ්‍රවයන් මේ කෙලෙසුන්ගෙන් මිදිලා මේ වගේ ඒ මිදීම නිසා සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුකක් තියෙනවා නම් සත්ව පුද්ගල භාවයන්ගේ ඉපදීමක් තියෙනවා නම් මෙන්න මේ ඉපදීම නැති වෙනවා. සත්ව පුද්ගල භාවයේ ඉපදීන ගතිය සත්ව පුද්ගල භාවයේ ඉපදීම නැති කරලා සත්වයේ පුද්ගලයෙක්ගෙන් එන දුක් සත්වයේ පුද්ගලයෙක් විඳින දුකෙන් මිදෙනවා. ඒ නිසා සත්වයේ ජරාවෙන් සත්වයේ මරණයෙන්ද මිදෙන නිසා අජරාමරයි කියලා කියනවා. ඔතෙන්ට ක්ලේශ පරිනිර්වාණය කියලාත් කියනවා. අනුත්පාදේ කියලාත් කියනවා. නොහට ගැම්ම කියලාත් කියනවා. එතකොට අනුත්පාද බව නැත්නම් නොහට ගැම්ම කියලා කිව්වෙ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධ දුකේ නොයිපදීම. සත්ව පුද්ගල භාවයේ නොයිපදීමක් සත්ව පුද්ගල භාවයෙන් එන දුකේ නොයිපදීන ස්වභාවයකටපත් කරලා.
පත්කල ස්කන්ධ ටික විතරක් පරිහරණය කරනවා. කෙලස් ටික දුරු කරලා ස්කන්ධ ටික විතරක් පරිහරණය කරන මට්ටමට කිව සෝපදිසෙස නිබ්බන. මේ විමුක්තියේ ඉන්නකොට ලැබෙන අර්ථය තමයි සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුක නූපදින ස්වභාවයට පත් කරලා ස්කන්ධ ටික තියෙද්දි. මේ ස්කන්ධ ටිකේ ආයසන්තතිය අතහැරුණු දවසට ස්කන්ධ ටිකේ ආයසන්තතිය ගෙවුණු දවසට ඒ ස්කන්ධ ටිකත් ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට ඒකට පෙන්වනවා අනුපදිශේෂ පරිණිපෝණය කියලා. ස්කන්ධයන්ගේ පිරිනිවීම වෙන්නේ කෙලෙස් නැති කරපු කෙනාටයි. කෙලෙස් නැති කරගත්ත නැත්තම් අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවි කෙනාටයි ස්කන්ධ පරිනිර්වාණය ලැබෙන්නේ. ක්ලේශ පරිනිර්වාණය ලැබෙන්නේ ක්ලේශයන්ගෙන් ආශ්‍රයන්ගෙන් දුකෙන් මිදුණු කෙනාටයි, දුකේ යළුණු කෙනාට නෙමෙයි. දුකේ මිදීම දුකේ නොයළුණු කෙනාටයි, දුකේ යළුණු කෙනාට නෙමෙයි. දුකේ නොයළීම ලැබෙන්නේ දුකේ කලකිරුණු කෙනාටයි, ඇලිලා ඉන්න කෙනාට නෙමෙයි, සතුටු වෙන කෙනාට නෙමෙයි. පින්වුතුනි, කලකිරීම ලැබෙන්නේ සමාධිගත මනසක් ඇත්ත ඇති හැටි දකින කෙනාට මිසක, ඥාන දර්ශනේ තියෙන කෙනාට මිසක, අඥාන අදර්ශනයට නෙමෙයි, මෝඩකමට නෙමෙයි. පින්වුතුනි, ඥාන දර්ශනේ ලැබෙන්නේ සමාහිත කෙනාට මිසක අසමාහිත කෙනාට නෙමෙයි. පින්වුතුනි, සමාහිත බව වෙන්නේ සැපසහගත සිත කය තියෙන කෙනාට මිසක සිත කය දෙක දුක්සහගත කෙනාට නෙමෙයි. පින්වුතුනි, සැප සහගත කියනකොට හිතලා ගන්න පුළුවන් සැපක් නෙමෙයි. හිතලා ගන්න පුළුවන් සැප ගන්න ගිහිල්ලා තමයි දුකේ ඉරිලා තියෙන්නේ අපි. අපි හැමෝම සැප ගන්න ගියපු අයනේ. සැප ලැබෙන්න ඕන මිසක ගන්න බෑ. ඒක තමයි නියම සැපේ. සැපේ ගන්න හදන තාක් වැටෙන්නේ දුකට. එතකොට හිත කය දෙක සැපසහගත දෙන්නේ හිත කය දෙක සංසිඳුණු කෙනාට මිසක ධර්ත කෙනාට නෙමෙයි. හිත කය දෙක සංසිඳෙන්නේ ප්‍රීති සහගත මනසක් ඇති කෙනාට මිසක දුම්නස් සහගත මනසක් තියෙන කෙනාට නෙමෙයි. දුම්නස් කියන එක ප්‍රීති සහගත මනස කියන එක ගන්න පුළුවන් උදගඩුණු ප්‍රමුදිත භාවයෙන් යුක්ත කෙනාට මිසක මේ අසතුට තියෙන කෙනාට නෙමෙයි. පින්වතුනි, ප්‍රමුදිත භාවය උදගඩුණු ක්‍රම ගන්න පුළුවන් යෝනිසෝ මනසකාරයේ තියෙන කෙනාට. ඒ නිසා ස්පර්ශ ආයතන 6 ඇති ධර්මතා, ඒ ධර්මතාවියන්ගේ හේතු ප්‍රත්‍ය බව, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාව වර්තමානයේදී ප්‍රත්‍යයෙන් තමා තුළම ස්පර්ශ ආයතනයන්ගේ ඉපදීමෙන් ඉපදුණු බව මේ අරමුණු තේරුම් අරගෙන ඊට අනුව යෝනිසෝ මනසකාරය පවත්තන්න. යෝනිසෝ මනසකාරය පවත්තමින් සමාධිගත මනසකින් හිත වඩන්න. ඒ දෙකට උපකාරය වෙනස සීලයක පිළිထන්න. සීලයක පිළිထලා සමාධිගත මනසකින් නැත්තං සිත සමාධිමත් කරමි. අනිත්‍ය දකින්ට උපකාරී වෙන විදිහට අරින්ද්‍රිය භවන සූත්‍ර වගේ සූත්‍රත් බලා ගන්න, මම මේ පෙන්වපු වචනත් උදව් කරගන්න. ඒ විදිහට යෝනිසෝ මනසකාරය කරන්න. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කළාමයි අර ඉස්සෙල්ලා පෙන්වපු ආකාරයට ඒ යෝනිසෝ මනසිකාරයම නිසා පාමොජ්ජංජායති පමුදිතස්ස පීතිජායති පීත මනසකායම් පස්සම්බති පස්සද්ද කාය සුඛං වේදිති සුඛිනෝ චිත්තං සමාධියති කියලා මේ ධර්මතා ටික විමුක්තිය දක්වාම එක පෙළට පෙළ ගැහියනවා. මේ සඳහා චේතනාකරණීය නැ
ප්‍රාර්ථනා කටයුතු නැ මේ ධර්මය ලැබෙන්න කියලා. ඒ මිදීමේ එක මුඛයකින් ඇතුල් වෙලා අනිත්‍යයි කියන මුඛයෙන් ඇතුල් වෙලා අනිමිත්තයි කියන නිමිත්තෙන් මිදිලා දුකෙන් එතර වෙන ක්‍රමයයි පින්වතුනි මම ඔය මතක් කළේ. එතකොට ලෝකේ තුල ඉන්න කෙනෙක් ලෝකෙන් එතරට ගියේ මෙන්න මේ දොරටු වෙනුයි. ඔන්නේ එක ක්‍රමයක්. එතකොට පින්වතුනි තව තියෙනවා ක්‍රම දෙකක්. සියලු සංස්කාරය දුකයි කියලා දකින්නට ඕනේ. දුකයි කියන දැක්ම හරහා ඒ දොරටුවෙන් ඇතුල් වෙලා පිට වෙන තැන තමයි මොකද්ද අප්පනිහිත කියන චේතු විමුක්තියෙන් පිට වෙලා ලෝකෙන් එතරට ගෙහෙලා කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවිලා ස්කන්ධ පිරිනිවීමෙන් පිරිනිවිලා සියලු දුකෙන් පිරිනිවෙන නිරෝධ ධාතු සාක්ෂාත් කර යුතුයි. එතකොට ඒ සඳහාද අපිට කාල වේලාව මති වෙයි. නමුත් අද මේ දේශනාවේ ඉතුරු කාලයට සියලු සංස්කාරය දුකයි කියන ආකාරය පෙන්වන්නට මම උත්සාහවත් වෙනවා. ඒකෙදිද සියලු සංස්කාරය දුකයි කියන දහම් පරියාය අවසන් කරන්නට නොහැකි වුණොත් ඊගාව දේශනාවට සම්බන්ධ කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දැන් ටිකක් පොඩ්ඩක් බලමු සියලු සංස්කාරය දුකයි කියලා යම් කලක නුවණින් දැක්කොත් සියලු සංස්කාරය දුකයි කියලා යම් කලක නුවණින් දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. මෙන්න මේක නිවනට මගයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. අන්න ඒ ටික දැන් අපි පොඩ්ඩක් සිහිපත් කරලා බලමු කොහොමද සියලු සංස්කාරය දුකයි කියලා බලන්නේ දුකයි කියලා දකින්නේ කියලා. පින්තුනි මම මුලින් මතක් කළ විදිහට සියලු සංස්කාර කියලා කියනකොට සංස්කාර මෙතනදී අර වගේම නිස්පරියායෙන් ගන්න එක ප්‍රදේශයකින් ගන්නතු සියලුම සංස්කාර සංකත සංඛාර අபிසංකත සංඛාර අபிසංකාරක සංඛාර ප්‍රයෝගාபிසංකාර කියන මේ සියලුම සංස්කාරයන් පරයායෙන් පෙන්වපු සංස්කාරයන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මේ කුමන ආකාරයකට හරි රූප වේදනා සංඥා සංඛාරා කියලා පෙන්වන තැනක හරි තියෙන මේ ඔක්කොම ධර්මතා ටික එකට එකතු කරලා අරගෙන සියලු සංස්කාරයි කියන ටික කෙටි කරලා කැටි කරලා දකින්න ස්පර්ශ ආයතන 6 හරහා මේ ස්පර්ශ ආයතන 6 හරහා දකිනකොට අපිට හම්බ වෙන්නේ මුලින් කිව්ව පරිදි ඇහැ මුල් කාරණාව කරගෙන රූප, කන මුල් කාරණාව කරගෙන ශබ්ද, නාසය මුල් කාරණාව කරගෙන ගන්ධ, දිව මුල් කාරණාව කරගෙන රස, කය මුල් කාරණාව කරගෙන ස්පර්ශ, සිත මුල් කාරණාව කරගෙන ධර්ම. මේ හැම සංස්කාරයක්ම හැම ධර්මතාවයක්ම දුකයි කියලා දකින්න ඕනේ. මෙතනදී පින්වතුනි දුකයි කියනකොට දුක් වේදනා අර්ථයෙන් නොගත යුතුයි. දුක් වේදනා අර්ථයත් ලැබෙනවා. දුක වශයෙන් හෝ දුක ගෙනත් දෙන දුක පවත්වන දුකට යොමු කරන අදහසින් දුකයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. ඔකේදී හොඳ උත්තරයක් අපිට ලැබෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් විමර්ශනය කරලා ඉනිමු. අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණයේ සච්ච යමකෙදී පෙන්නනවා පින්වතුනි දුක්ඛං
දුක්ඛ සත්‍යං දුක්ඛං කියලා. දුක කියලා කියන්නේ දුක්ඛ සත්‍යයටද, දුක්ඛ සත්‍යය කියන්නේ දුකටද කියලා. ඊට පස්සේ එතනදී දුක්ඛං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දුක්ඛ සත්‍ය කියන එක, දුක කියන එක පින්වත්තුනි දුකද වෙනවා, දුක්ඛ සත්‍යද වෙනවා. ඒතෙදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කායික දුකං දුක්ඛං, මානසික දුක්ඛං දුක්ඛං. එතකොට අවශේෂ දුක්ඛෝ න දුක්ඛෝ දුක්ඛ සත්‍යං. කායික දුක්ඛං මානසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච. ඒ කියන්නේ දුක්ඛ සහ දුක්ඛ සත්‍ය අතර වෙනසක් පෙන්වනවා තථාගතයන් වහන්සේ. කයට යම්කිසි දුක් වේදනාවක් ඇති වෙනවා නම්, හිතට යම්කිසි දුක් වේදනාවක්, දුම්නස් සහගත දුක් වේදනාවක් ඇති වෙනවා නම්, මේ ටික දුක කියලා පෙන්වනවා. මේ ටික දුකද වෙනවා, දුක්ඛ සත්‍යද වෙනවා. අවශේෂ දුක්ඛය දුක්ඛ නෙවෙයි, දුක්ඛ සත්‍යයි කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපිට වේදනාව කියන තැනින් දුක් වේදනාව දැනෙනවා තමයි, දුක එන්නේ එතනින්. නමුත් සැප වේදනාවක් තියෙනවා නම්, උපේක්ෂා වේදනාවක් තියෙනවා නම්, දුක් වේදනාවෙත් සැප වේදනාව උපේක්ෂා වේදනාවත් ඇති කරවන්න හේතු වෙච්ච අනිත් ධර්මයොත් මේවා දුක්ඛ සත්‍යෙහිලා යෙදෙනවා මිසක දුක නෙවෙයි. හොඳට තේරුම් ගන්නට ඕනේ මෙතන. පින්තුනි දැන් බ්‍රහ්ම ලෝකෙ ගන්න, ඒ වගේම දිව්‍ය ලෝක ගන්න, අරූපී බ්‍රහ්ම ලෝක ගන්න, අසඤ්ඤතලේ වගේ තැන් ගන්න, මේ තැන් වල පින්තුනි දුක නැහැ. දුක් වේදනාව, කායික දුක නැහැ, මානසික දුක නැහැ. එතන පින්තුනි නමුත් දුක්ඛ සත්‍යය තියෙනවා. දුක්ඛ සත්‍යයට ඇතුළත් එතනද ඒ ඒ සත්වයන්ගේ ආයුෂයන්ගේ පිරිහීමක් තියෙනවා. ඒ ඒ ආයුෂයන්ගේ පිරිහීමෙන් ඒ ඒ තැඟුලින් චුත වෙන මරණයක් තියෙනවා. එතකොට ඒ ඉන්ද්‍රියන්ගේ මෙහෙ කිරීමෙන් මහලු බව, මරණය කියන ජරා මරණ ඒ ධර්මයන්ගේ තියෙන නිසා දුක්ඛ සත්‍ය එතනත් තියෙනවා. නමුත් දුක් වේදනා අර්ථයෙන් එතන නැති නිසා ඒක දුකයි කියන බව පෙන්වන්න බෑ. දුකයි කියලා පෙන්වන තැනක දුකද තියනවා, දුක්ඛ සත්‍යද තියනවා. මේකෙන් තව අර්ථයක් පෙන්වනවා, දුක් වේදනාව නැතුව බ්‍රහ්ම ලෝකෙක උපන්නත් එයා ජාති ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මයන්ගෙන් නොබිදුණු බවින් දුක්ඛ සත්‍යය තියෙනවා, දුක නැහැ කියන අදහස තියෙනවා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මෙතනදී දුක පිරිසිඳ දකින්ද නම් අපි දුක් වේදනා අර්ථයෙන් නෙමෙයි, දුක් වේදනා වශයෙන් ප්‍රකට නැතු සැප වේදනා වශයෙන් අපි ළඟට එළඹෙන දේ තුල, දුක් වේදනාව කියන දේ තුල, උපේක්ෂා වේදනාව කියන ධර්මතාවය තුල පවතින්නේ දුක හෝ දුකට නැඹුරු කරවන අර්ථයකින් අපි දුක දැක්ක යුතුයි. පින්වත්නි, ඒ දුක පිළිබඳව විදර්ශනාමේ ඥානෙ ඇති කරගන්න හේතු තහම් පරියාය ගොඩක් විස්තර කට යුතුය. ඒ ගැන විස්තර කරන්ට අද දේශනාවත් වෙලාව මදි. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊගාව දවසේ දේශනාවේදී සියලු ධර්මයේ දුකයි කියන ධර්මතාවය පෙන්නන්නට, සියලු ධර්මයේ අනාත්මයි කියන ධර්මතාවය පෙන්නන්නට, සියලු සංස්කාරය නොකිය සියලු ධර්මයේ කියන වචන තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ ඇයි කියන කාරණාවත් පෙන්නන්නට මම ඊගාව දේශනාවේ උත්සාහවත් වෙනවා. ඒ සඳහා
මේ පින්වත්තුන් මේ ධම් දේශනාව ශ්‍රවණය කරලා මේ දේශනාවටම සම්බන්ධ වෙච්ච ඉතුරු ධර්මයන් ඉතුරු අර්ථය වටහා ගැනීම සඳහා පින්වත්තුන් ඊගාව දේශනාව ශ්‍රවණය කරන්ට් කියලා මේ වෙලාවේදී මතක් කරනවා. හොඳයි, එහෙනම් අපි අද දවසේදී දේශනාව අවසන් කරමු. අසා සිටි සිළු දෙනාටත් දෙවියන් සහිත ලෝකයාටත් උතුම් නිර්වාණ සම්පත්තියේ සාක්ෂාත් කරගන්ට මේ දේශනාව හේතු උපනිශ්‍රියම වේවා කියලා තාසින්සනේ කරනවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිරං පදං. හැමදිනාටම තෙරුවන් සරණයි.